විමල් වීරවංශලට මම මඩුවල් ගින් ගහන ආවරම මොකද්ද මේ කරන ඩීල් එක ඒ නායකයෝ උන්ගේ රටගෙන දෙවරක් 15ට ඉස්සලත් ඕ බලුවැඩේම කළ කොහොමද මේව නිදොස් කරන්නේ දැන් වැසිල්ගේ ගූවදින ගලිය තමයි ඒකිගේ වැඩේ තමයි එකපාර රිපෝර්ට් එක කිසිම දුකක් බලගෙදී දිහා බලාගෙන දැන් 69 ලක්ෂයක් ඕකටවත් කියලා හැලප ඒ තුන්වෙනි බලවේගයේ දෙන්න රාජකාරිය ඒ පොරොන්දු අපට ඕනේ කක්කුස්සිය දින්න කක්කුසි හොදන්න දාන්න අයිබෝන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට එතකොට අපේ කතාවට මෙන්න මේ විදිහට යනවා නම් අපේ කතානායකයා තමයි අද බැසිල් රාජපක්ෂ නොහොත් අවලස්සන ඇමරිකානුවා එහෙමත් කියලා වෙලාව අපි නවත්ින්නේ නැහැ ඇත්තටම ඒ අවලස්සන ඇමරිකානුවා විතරක් නෙවෙයි දුෂ්ටෙක් ඕ වගේ දුෂ්ට ඒ වගේම මේ තරම් රටට අපරාධයක් කරපු මේ තරම් රට පරිහානියටපත් කරපු දුෂ්ට අමන වසලයක් නැහැ කියලා තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඕ වසලයා අපේ රටට කරන හානිය කොච්චරද කියලා වෙලා කාටවත් හිතා ගන්න බැරි විදිහට කරලා තමයි අවසානට මේ රට කටින් විසි කරන බුලත් හපයක් තරම් ගානට දාලි වෙලා තමයි මේ අවලස්සන ඇමරිකානුවා කවදගහරි මේ රටින් පිට වෙලා යන්නේ. මොකද ඔව් ඇමරිකන් කාරයක් නිසා අපිට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නත් මම හිතන්නේ ඕ කවුරු මොනවා කිව්වත් ड्यूअल सिटीजन तीन ओव कराई मेतन हरी मे प्रश्न टीम हरियट मे वे दिदास पालवन कैव 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 इट पास रटिम पैन लगिया गील वाले इट मेवन अंत ओ विमल वीरवांस मडवल इट पास अर जन लू महिंद राजपक्ष आई महिंद सुलंग की उत्सगन वाल नुगे तीयली वाल अवसान करे आई वाल मुम्मे राजपक्ष बलेट गिमृपल दंग वाले एलियट वाले कैगहन मेन मू खनो मेन मू खनो मेन मू खनो की इतनी कथाकर अपिरी ओ मिशुना कथाकर अपिरी तरंग इतना बेसिल मुकदमे करना मुकदमे करना डील कील अतम कल्पना करो बेसिल अमेरिका ओह एहे व्यवस्था वट एक दीवीनो अमेरिका कोई हर विला යම් කිසි ප්‍රශ්නයක් ඇදෙනවද යුද්ධයක් ඇති වෙනවද ඒ යුද්ධයට ඔහු ආවිදරන්න උනත් ලෑස්ති කියලා ඔහු ඒ ඇමරිකාවේ දිවුරලා තියෙනවා. එතකොට ඒ දිවුරුම් ප්‍රකාශය අනුව ඔහුගේ දැන් ඔහුගේ කාර්යභාරය තමයි ඇමරිකාව ප්‍රමුඛ මේ බටහිර වාදීන්ට මේ රට පංගාත්තු කරන එක. ඉතින් මේ පංගාත්තු කරන කාර්ය කරනකොට ඉතින් ඒක දැන් හොඳටම තේරෙන්න ඕනේ මොන තරම් රට අහේනියකටපත් කළා අවසානට කරගන්න දෙයක් නැති වුණාට පස්සේ උන්ගේ ගාවට ගියා අපි මේ රට මේ තරම් බංකොලොත් වෙලා ඒක නිසා අපිට කරන්න දෙයක් නැහැ දැන් මෙතෙන්ට යන්න වෙනවා කියන වගේ දැනුම් වල ගිහිලි වෙලා අවසානට උන් හැමතිස්සෙම උන්ගේ දේවල් දැන් අපේ රටේ උන්ගේ කොන්දක් නැති වුණාට උන් හැමතිස්සෙම ඉතල තමයි හැමතිස්සෙම අනිත් රටකට යම්කිසි උදව්වක් කරනවා නම් කරන්නේ ඒකත් උදව්ව කරන්නේ හැමතිස්සෙම දෙයක් හිප්පල තමයි මෙන්න මේ විදිහට උඹ අනිවාර්යෙන් මේ දේ කරන්න ඕනේ මේ දේ කරොත් තමයි මම උඹලට මෙන්න මේ දෙන්නේ කියලා වල තමයි උන් ඒ විදිහට කරන්නේ එතකොට මේ අවලස්සන ඇමරිකානුව මේ දුෂ්ටයා අවසානට මොකද්ද කරන්නේ අපේ රට ඕ කියන රටවල් වලට ලස්සනට බැඳලා තියෙන එක තමයි කරන්නේ දැන් මොකද අද පාම් පිටි එක ගියා මිල ඉහළ ඒ කියන්නේ ඇමරිකානු ඇමරිකන් පාම් පිටි ඇමරිකාවනේ ඇමරිකන් පාම් පිටි එක රුපියල් 30කින් අද එකපාරට ඉහළ දැම්ම. එතකොට ඒ ආශ්‍රිත නිෂ්පාදන ඔක්කොම අර අහිංසක දරුවෝ ඉස්කෝලේ යනකොට මොනහරි ඉල්ලගෙන කෑවනම් එහෙම ඒ අහිංසක දරුවොන්ට ඉල්ලගෙන කන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තට ඒ තරම් ගෙවලා ඒ බනිස්සයක්වත් අඩුම ගන්න අරන් දෙන්න විදියක් නැහැ. අර 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 අසේල සම්පත් කියන වගේ කිඹුල්ුනේ කන්න වෙන්නේ හුණු තමයි කන්න වෙන්නේ ඉස්සහට මොකද කිඹුල බනිස්සයක් නේ හුණු බනිස්සයක් තමයි ඉස්සහට දෙන්න වෙන්නේ මොකද ඒ තරමට මිලකණන් ගිල්ල මිනිසුන්ට අතේ සතේ නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ආර්ථිකයේ එන්නෙන්නම් පරිහානියට යනවා ඩොලර එක එන්නෙන්නම් ඉහළට යනවා. ඊට පස්සේ ඩොලර එකට ගෙවන මුදල වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ලංකාවේ බඩු සෑම එකම බඩු වල ගණන් යනවා. එතකොට ලංකා මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ නේ. එතකොට ආර්ථික තත්ත්වය වැඩි කරලා නැහැ නේ. එතකොට මොනවත් වැඩි කරන්න නැතුව අවසාන වෙලා තින්නේ මේ ඇමරිකානුවා
ලස්සන්ට ලංකාව දැන් ඔහුට තේරෙනවා ඔ අර ඕනෙහිකට තේරෙනෝනේ නැව ගිලිනවා කියලා දැනගත්තට පස්සේ ඒකෙන් පයින්න ඕනේ කොහොමද කියලා මූ ඒ දවස්වල 2015 ට ඉස්සෙල්ලත් ඕ බලුවෙඩේම කළා ඕ විදිහටම රට අස්ථාවර කරලිවල කරන්න ඕන ඔක්කොම දේවල් කරලා ගියා එතකොට දැන් අපි අනිත් කතාවටමු අනිත් කතාව තමයි විමල් වීරවංශ කියන විදිහට මොහුට ඇමරිකාවේ ඒ කියන්නේ ඇමරිකන් රජය විසින් මොහු මනි ලොන්ඩරින් වලට අහු වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. එතකොට මනි ලොන්ඩරින් තත්ත්වයට අහු පත් වෙන තත්ත්වයට අහු වෙලා නම් එතකොට 2015 වට ඉස්සෙල්ලා මොවුන් ඉපොයගත්තේ ධනය ලංකාවේ උසාවි වලින් කොහොමද මේව නිදොස් කොට නිදහස් වෙන්නේ? එතකොට ඒ ගැනත් අපිට පොඩි සැකයක් තියෙනවනේ. සෑම එකකින්ම එකින් එක එකින් එක නිදොස් කොට නිදහස් වෙනවා. එතකොට මේ උසාවි පද්ධතිය අපි උසාවි පද්ධතියට අත දික් කරනවනේ. නමුත් මේ උසාවි පද්ධතියේ මේට කරුණු ගෙනියන්නේ කවුද? නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ඊට පස්සේ ඒ වගේම CID එක FCID එක ඕ කියන රාජ්‍ය ආයතනනේ උසාවියට ගිහිල්ලා කරුණු ගෙනියන්නේ. එතකොට 2015 වට ඉස්සෙල්ලා හම්බ කරගත්ත ධනය ඇමරිකන් රජය විසින් ඔහු මනි ලොන්ඩරින් වලට අහු වෙනවා නම් එතකොට මේ දැන් එන හැම නඩුවකින්ම ඔහු නිදොස් කොට නිදහස් වෙන්නේ කොහොමද? එතකොට ඒක ගැන කල්පනාව ඒක ගැන අපි දෙවරක් හිතන්න ඕනේ. එතකොට ඒ නිදහස් වුණා කියලා වෙල කියන්නකෝ. එතකොට දැන් 2015 වට ඉස්සෙල්ලා මෙච්චර දෙයක් කරපු ඔවුන්ව මොවුන් දැනගෙනත් එතකොට විමල් වීරවංශලට එදා කොන්දක් තිබුණේ නැද්ද මේ මුං මේ රාජපක්ෂවරු කියලා ගන්න මෙන්න මේ විදිහට මිස්ටර් 10% මිස්ටර් 20% ගගා දැන් ඕක කර කර හිටියා දැන් අවසානට ඔහුගේ ඩීල් එක තමයි මිස්ටර් 10% දැන් 20% දැන් කරගෙන ඉවරයි මොකද ආයි රාජපක්ෂවරුන්ට මොකද 2015 වට ඉස්සෙල්ලා කෙලවල ගිහිල්ලිවල ජනේලෙ එල්ලුවා හරිද ඊට පස්සේ දැන් 2024 කෙලවන්න ගියොත් එහෙම ඒ කියන්නේ 2024 වෙනකන් තියන්නේ නැහැ ඔකුන් අනිවාර්යෙන්ම 2024ට ඉස්සෙල්ලා කෙලෙව්වොත් එහෙම ආයිත් මේ රට පැත්ත පළාතවත් ඕ රාජපක්ෂවරුන්ට බලන්න බෑ කියලා රාජපක්ෂ හොරුන්ට හරිද මට මගේ යාළුවෙක් මගේ වීඩියෝ බලන කට්ටිය කියලා දුන්නා ඕ රාජපක්ෂ වරු කී කියන්න එපා රාජපක්ෂ හොරු කියන්න නුවණා කියලා ඔව් හරියටම හරි රාජපක්ෂ හොරුන්ට ආයිත් මේ පැත්ත බලාගෙන බත් කන්නවත් ඔකුන්ට හම්බෙන්නේ නැහැ. එතකොට මොකද කරන්න තියෙන්නේ? දැන් අර 10% 20% ඔක්කොම දමල ගහලවිල 100% කෙල්ල දාලා තමයි දැන් යන්න හදන්නේ අයියයි මල්ලි දෙන්නත් එක්ක. හරිද? ඒකනේ අයියා ගාව හරියට මල්ලි ඒකනේ ගාන්ට සේන්දු වෙලා ඉන්නේ. මොකද උන් දෙන්න තමයි ඇමරිකන් කාරෝ දෙන්න. හරිද? මට ඔකුන්ගේ ඇත්තටම වැඩක් නැහැ කතා කරලා නිකන් ගාරු බාරු ගගා මේ එක එක චැනල් වලින් දැක්කට පස්සේ වැඩක් නැහැ. ඉතින් ඒවත් ඒකත් කතා කරලිවල මේ ලංකාවේ ඇත්තටම මේ ඉන්න අර ජනමාධ්‍යවේදී කියන උන් ඔක්කොම උඹලා ඉස්සලා ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහා හිටගනින්න උඹලා ජනමාධ්‍යවේදියෝද කියලා කොන්දක් තියෙන ජනමාධ්‍යවේදියෝද කියලා ඉස්සලා ගිහිල්ලිවල හිටගනින්න කණ්ණාඩියක් ඉස්සරහා. එතකොට මං කීකී හිටියේ. එතකොට ඒ තරමට මොවුන් දැන් 100% ගහලිවල මේ රටින් දැන් යන්න හදන. එතකොට අයියා දන්නව මල්ලිත් එක්ක තමයි මුන් දෙන්නට තමයි ඉතින් මේ රටින් පයින්නවනම් පයින්න තියෙන. එතකොට මේ මල්ලි ගේන හැම එකටම ඔළුව නමන්න තරම් අයියා දන්නව මේ මූ ගාන්ට මට ඔක්කොම වැඩ ටික හරිගස්සලා දෙනවා. මගේ කොටහත් ගාන්ට දෙනවා. ඒ කොටහත් ඔක්කොම ගාන්ට හරිගස්සලිවල අපේ ඕ තැන් තැන්වල හරියට ඒව අවශ්‍ය තැන්වල තැන්පත් කරනවා. ඒක නිසා මූ කියන දේත් තමයි අහන්න ඕනේ කියලා දැන් දෙන්නත් එක කරන්නේ මේ රට තුප්පයි තැනකට ඇදලා දාන්න තමයි මොන්ගේ ඊළඟ කාර්යය. එතකොට දැන් ඒ විදිහට දැන් ඕ කියනු කාරණා ටික ඕ විදිහට ඇදලා ආව. එතකොට දැන් බැසිල් කියලා කියන්නේ බැසිල්ගේ අනිත් එක තමයි බැසිල්ගේ අපි ගලිය ගැන කතා කරන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට බැසිල්ගේ ගලිය ගැන මෙච්චර කාලයකට කවුරුවත් කතා කරලා නැහැ. ඒ කියන්නේ බැසිල්ගේ ගූවදින ගලිය තමයි ලලනි ක්‍රිෂාන්ති සුරවීර කියලා කියන්නේ. හරිද? ලලනි ප්‍රශාන්ති සුරවීර කියලා කියන්නේ ඕ බැසිල්ගේ ගූ වදින ගලිය. ඒකගේ වැඩේ තමයි උදේ පාන්දර ඇවිල්ලිවල අර නෙළුම්මාවතේ තියෙන කාර්යාලයට ඇවිල්ලිවල පශ්චාත් භාගේ දෙන එක තමයි මේකගේ වැඩේ. එතකොට පශ්චාත් භාගේ දීලා විතරක් නම් කමක් නැහැ. එතකොට තව 35 දිනකින් සමන්විත ගෝලිය රොත්තකුත් මේකේ හැන්ඩල් කරනවා. එතකොට මේකේ මොකද්ද සම්පූර්ණ වෙන්නේ? දැන් වෙන්නේ මේකේ වැඩේ තමයි උදේ ඇවිල්ලිවල අනිත් ඕ 35 දෙනත් එක්ක කරන වැඩේ තමයි ගෝටාබේට හරි බැසිල්ට හරි විරුද්ධව මොන හරි ලිව්වොත් එහෙම ඒ කියන්නේ Facebook page වලටයි Facebook account වලටයි එකපාර report ගහන එක තමයි මේකේ වැඩේ. එතකොට මේ ගලිය මේ පශ්චාත් භාගේ දෙනේකගේ
කාර්ය ඒ විදිහට වෙනකොට ඊට පස්සේ මොකද්ද මේ මෙතෙන්ට දැන් මේ මුංගේ සල්ලි මුන්ට මේ ගෙවන සල්ලි කොහෙද කොහෙන්ද අපි අපේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි උන්ගේ වැඩ කටයුතු වෙන්නේ මොකද උන් හැමතිස්සෙම රාජ්‍ය ආයතනයක කොහේ හරි රැකියාව දීලිවල ඒ රාජ්‍ය ආයතනයේ රැකියා පඩියෙනවා පඩියෙන ගමන් මුං ඇවිල්ලිවල නෙළුම් මාවතේ ඇවිල්ලිවල පශ්චාත් භාගෙ දෙන ගමන් අර රිපෝට් ගගා අහිංසක මිනිස්සු කවුරු හරි කෙනෙක් මොකද දැන් ඇත්තටම රිදලා තියෙන්නේ මට නම් රිදුන්නේ නැහැ මොකද මම උකුන් එනකොටම කිව්වා ඕ රාජපක්ෂවරු කියන්නේ මම හොඳට දන්න නිසා මම 2019 නොවැම්බර් වල ඡන්දයට ඉස්සෙල්ලා දවසේ මම Facebook එකේ දැම්ම ඕකුන්ට විතර ඡන්ද දෙන්න එපා ඕ රාජපක්ෂවරු කියලා කියන්නේ මේ මිනි මරුව මංකොල්ල කාර්ය දූෂකයෝ ඕකුන්ට ඡන්ද දෙන්න එපා කියලා ඒක නිසා මට කිසිම දුකක් නැහැ හැබැයි දුක තියෙන්නේ ඇත්තනම් මේ 69 ලක්ෂයක් ප්‍රමුඛ මිනිසුන් තමයි මාරම විදියට හිත රිදිලා තියෙන්නේ මොකද ඔවුන්ට ගමකට යන්න බෑ ඔවුන්ට Facebook එකට එන්න බෑ ඔවුන්ට අනිකුත් ක්‍රියාකාරකමක් කරන්න නැහැ ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ ඔවුන්ට පෙට්‍රල් ටිකක් නැහැ ඔවුන්ට පොහොර ටිකක් නැහැ දරුවට කිරිපිටි ටික නැහැ හාල් ටික නැහැ දැන් ඇපල් ගෙඩියක් කන්න නැහැ දැන් උඹලා ඇපල් ගෙඩි දැන් ඉවරයිනේ දැන් 365කට හරි 70කට හරි දැන් දැම්ම බෑන්ඩ් එකක් එතකොට ඒ බෑන්ඩ් එක දැම්මට පස්සේ උඹලට දැන් ඇපල් කන්න විදියක් නැහැ නේ ඒක නිසා මගේ channel එකේ අර කැරකැවෙන ලස්සනට කැරකැවෙන ඇපල් ගෙඩිය දිහා බලාගෙන දැන් 69 ලක්ෂයක් ඕකටවත් කියලා හැලපල්ල එතනින් එහාට උඹලට ලංකාවේ ඇපල් දකින්න නම් හම්බෙන්නේ නැහැ 69 ලක්ෂය ප්‍රමුඛ ඕ පජාති සෙට් එකට ඒක නිසා දැන් දැන් මේ දැන් උනේ දේ උනා හරිද මුන්ට දැන් අවසානට මේ ලලනි කිසාන්ති සුරවීර කියන පශ්චාත් භාගයේ දෙන මේ 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 බැල්ලිටයි ඒ ඔවුන්ගේ ඉන්න අනිත් 35 දෙනාගේ ඉන්න 70 බුරුත්තටයි අයින්සක අපේ සල්ලි තමයි යන්නේ හරිද එතකොට අපි මේ විදිහට ඒක මේව කරමු එතකොට ඒකාධිපති වීරුවක් නේ මුන් මේ දැන් යන්නේ එතකොට අරුන්ට පඩි ගෙවන්නේ අපේ අපේ සල්ලි වලින් ඒක නිසා දැන් මම ඊළඟට එන්නම් ඊළඟ අපි අවසානට මං ඕගුන්ට කරන්න ඕනේ මොකද්ද කියලා අපි කතා කරමු එතකොට මේ අයියා මල්ලි දෙන්න දැන් ඒකාධිපති ගමනක් යනවනේ ඒ කියන්නේ මුන්ට දැන් අර ගිලෙන නැවෙන් පයින් මීය වගේ දැන් මුන් කරන්නේ මේ රට එතනින් එහාට රාජපක්ෂ හොරුන්ට ආයි පැවත්ම රාජපක්ෂ හොරුන්ට සෝරි රාජපක්ෂ හොරුන්ට පැවත්ම නැති නිසා රාජපක්ෂ හොරු කරන්නේ දැන් මේකේ නැවෙන් පයින් ඕන කටයුතු ටික හරි ගස්සගෙන යන ගමන් දැන් ඉතින් බලනෝ කොහෙන්ද පයින්නේ කියලා වල එතකොට පයින්කොට මේ ඔක්කොම 100ට 100ක් ඒ කියන්නේ 100% ගහගෙන තමයි යන්නේ දවස 10% 20% දැන් 100% ගහගෙන වල මේ දෙන්න යනවා ඒක නිසා ඒකට අවශ්‍ය කරුණු කාරණා ටික හරි ගස්සනවා ගන්නට බැසිල් මෙහා පැත් ඉඳගෙන එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ රටට විනාශ කරලි වල මුන් දෙන්න දැන් ඇමරිකාවට පයින්න හදන්නේ හරිද එතකොට ඒක හරි දැන් මම අපේ දැන් අවසාන කතාවට අපේ අවසාන කතාව මොකද්ද වෙන්න ඕනේ දැන් මේ රටේ තුන්වෙනි බලවේගයක් නේ එන්නේ මොවුන්ට අනිවාර්යම මේ පාලක මේ හිටපු 74ක් පාලනය කරපු UMP එකටවත් ශ්‍රී ලංකාවකටවත් සජබෙඩවත් ඊට පස්සේ පොහට්ටුවටවත් ආයි පාලන බලයක් ගන්න බෑනේ. එතකොට එන්නේ තුන්වෙනි බලවේගය ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රමුඛ තුන්වෙනි බලවේගයක් තමයි එන්නේ. එතකොට ඒ තුන්වෙනි බලවේගයට අපිට දෙන්න රාජකාරියක් තියෙනවා. අනිවාර්යෙන්ම මේ රාජකාරියට ජාතික ජන බලවේගය අපට සපත වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ රටේ අර හිඟන්නගේ තුවාලනේ මේ හැමදාම ඒ යුද්ධ තිබුණේ යුද්ධය ඉවර කර නැතුනොත් එහෙම අනිවාර්යෙන්ම ඒ හිඟන්නගේ තුවාල වගේ හැමදාම උන්ට කියන්න බැරි වුණානේ. එතකොට අපි දුන්න මෛත්‍රීපාල සිරිසේනට එක ටාගට් එකක්. ඒක තමයි හොරු අල්ලපන් කියලා. එතකොට ඔහු හොරු අල්ලන්නේ නැතුව හොරු විසින් ඔහු අල්ලගත්තට පස්සේ ඔහුට මොකද උනේ අවසානට යන්න උනා ගෙදර තුප්පයිම වෙලා ජන හිටපු ජනාධිපති දෙවරක් ඉල්ලන්න තිබිච්ච chance එක නැති කරගෙන ඔහු තුප්පයි වෙලා ගෙදර ගියා ඊට පස්සේ ඉතින් පාර්ලිමේන්තුවට ආවෝ ගමී මිනිසුන්ට කරපු දෙයක් එක්ක එතනින් එහාට ඉතින් පාර්ලිමේන්තුවට එව්වේ උන්ටත් ඉතින් ගහන්න ඕනේ ඉතින් එතනින් එහාට අපට කියන්න දෙයක් නැහැ ඉතින් එතකොට දැන් JP එකට අපි මේ අපිට මේක JP එක ප්‍රමුඛ තුන්වෙනි බලවේගය ජාතික ජන බලවේගය අපිට සපත කරන්න ඕනේ අනිවාර්යෙන්ම මේ මුං හම්බ කරගෙන ගිහපු ධනය අනිවාර්යෙන්ම අපේ රටට අපේ මහ භාණ්ඩාගාරයට ගේනෝ කියලා JP එක ප්‍රමුඛ මේ ජනතා ජාතික බලවේග අපිට සපත කරලා කියන්න ඕනේ අනිවාර්යෙන්ම මේ සල්ලි ටික අනිවාර්යෙන්ම ගේනවා කියලා ඒ බලා ඒ
පොරොන්දු අපට ඕනේ හරිද ඊට පස්සේ මේ මේ ලලනි ක්‍රිෂාන්ත සුරවීර කියන මේ පශ්චාත් භාග විකුණන උන් ඊට පස්සේ මේ විදියට මේ 35 දෙනෙක් මේ නෙළුම් මාවතේ තියාගෙන මේ විදියට රාජ්‍ය ආයතන වල පඩිගෙවක මුන්ගේ අනිවාර්යෙන්ම මුන් ජොබ් වලින් දාන්න එපා පවුනේ ජොබ් වලින් එළියට දාන්න නැතුව මුන් කොහෙට හරි දම් වලි වල අඩුම ගානේ රාජ්‍ය ආයතන වල ටොයිලට් පත් හොදවන්න හරිද මුන් මේ ටොයිලට් ගලියනේ අදින්නේ මේ බැසිල්ගේ ඒක නිසා මුන්ට කිසි ජොබ් එකක් දෙන්න එපා මුන්ට දෙන්න රාජ්‍ය හොස්පිටල් වල රාජ්‍ය ආයතන වල ගලිය අදින්න ඒ කියන්නේ ටොයිලට් හොදන්නම දෙන්න මුන්ට ඒක තමයි දෙන්න ඕනේ ඒක නිසා මේ ජාතික ජන බලවේග විභාග තුන්වෙනි බලවේගයට මං ඉල්ලීමක් කරනවා මේ මුන් මේ රාජ මේ රාජපක්ෂ හොරුත් එක්ක ඉඳගෙන පශ්චාත් භාගෙ දුන්නේ උන් ඊට පස්සේ මේ ගලි ඇදපෙ උන් ඔක්කොම රජයේ ආයතන වල දාලා කක්කුසිය දින්න කක්කුසි හොදන්න දාන්න කියලා ඉල්ලීම කරමින් අද රැපල් කඩේ නුවන සමු ගන්නවා ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමින් බලාපොරොත්තු වෙමි මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් මගේ videos හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න ඒ වගේම subscribe කරලා ළඟම තියෙන bell එකත් ගහලා තියාගන්න මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් එහෙනම් අදට ගිහිල්ලා එන්න අයබෝන් තෙරුවන් සරණයි।